හැලෝ ගයිස්, කොහමද යාලට? ඔන්න ගොඩාක් දවසකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ අද දවසේ ගෙවන විදිහ තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අද ගෙදර නංගිල එහෙම ඉන්න නිසා හැමෝම ඉන්න නිසා ඉතින් මම තේ ටිකකුත් හදාගත්තා. ඉතින් ඊළඟට අද උදේට ගන්න අම්මා හදලා තිබ්බේ මේ විදිහට පාන් කොත්තු එකක්. ඉතින් මේක මාරම රසයි. ඉතින් ඊළඟට මම මේ විදිහට බබාගේ මේ iPad cover එක තමයි මේ කලර් කරන්නේ, කියන්නේ පේන්ට් කරනවා. අයිය තමයි මේ ගෙනල්ලා දුන්නේ. උනාට මේක pink color එකක්. ඉතින් එයාට එක්ක යමති නැහැ. ඉතින් එයා pink girls ලා යූස් කරනවායි කියලා හැම වෙලෙම කියනයි. හින්දා මම මේක fabric painter-ලින් blue කරගත්තා. ඉතින් ඒකට පොඩි මේ විදිහට art එකක් තමයි මම කරගන්නේ. නිකන් අර ලාවට වගේ නිකන් normal paint එකක් කරලා මම මේ විදිහට මේක හදාගත්තා. ඉතින් මේක ඇලෙන් නැතුව තියෙන මම කාගත්තේ මේ nail polish තියෙනවනේ, අර base coat අපි පාවිච්චි කරන්නේ නැති නිසා ඒක හරියට මම නම දන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි මම පාවිච්චි කරලා මේක අර අතට ඇලෙන් නැතුව තියෙන මම අර මේකට පාවිච්චි කරේ ඒක තමයි. ඉතින් ඒ ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒනට මට කියන්න ඕනේ කියලා හිතුණා ඔයාලට. ඔයාලා මේ විදිහට ෆෝන් කව එකක් හරි ඒ වගේම iPad හරි ටැබ් හරි කව එකක් කලර් කරගන්නවා නම් ඔයාලට යූස්ෆුල් වෙයි කියලා තමයි මම කිව්වේ. සාමාන්‍යයෙන් අර පේන්ට් කරාම නිකන් අර ඇලෙන්න ගතියක් එනවා කොච්චර වේලුණත්. ඉතින් ඒක නැති කරගන්න තමයි ඉතින් මේකට තියෙන වෙන දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් මට ඒ දේවල් හොයාගන්න අමාරුයි. ඒ හින්දා තමයි මම නේල් පොලිෂ් පාවිච්චි කරේ. ඉතින් මේ වෙලාවේ නම් බබත් හරි ආසයි. ඉතින් අර පේන්ට් එහෙම දැක්කහම වට කලස් වලටත් හරි ආසයි. ඉතින් ඇයටත් ටිකක් දුන්නා ඒ වැට්ටි කරගෙන ඉන්න. එහෙම දුන්නොත් තමයි අපිට අපේ වැට්ටි කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම හදන්නේ අයියයි මාම එහෙම ඇවිල්ලා ඉන්න නිසා ඇයට හැලප ටිකක් හදාගන්න. ඉතින් මේ විදිහට හැලප හදාගත්තාම මාරම රසයි. ඉතින් මේ විදිහට ඉස්සෙල්ලාම පැණි එක හදාගන්න ඕන. ඉතින් සමහර හැමෝම පැණි එක හදාගන්න පැණි පොල් එක හදාගන්න දන්නවනේ. ඉතින් ඒ විදිහට තමයි මම හදාගත්තේ. ඉතින් මේකට මම හකුරු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඉතින් සීනි ටිකත් අර හොඳටම මේ පැණි උනාට පස්සේ අපි මේකට ලුණු චුට්ටකුයි එනසල් කුඩු එහෙම ටිකක් එකතු කරගන්නවා. ඊළඟට තමයි පොල් එකතු කරගන්නේ. ඉතින් මේ විදිහට හැලප හදාගත්තාම මාරම ලේසි. ඉතින් මේ විදිහට මම පිටි අරගත්ත ටිකක් අර හැමෝම ඉන්න නිසා ටිකක් වැඩිපුර හදාගන්නවා හැලප ටිකක්. ඉතින් ඒකට මම මේ විදිහට පිටි ටික හලලා අරගන්නවා. ඉතින් මේ පාම් පිටි සාමාන්‍ය කුරක්කම් පිටි තමයි ගොඩක්ම දාලා හදන්නේ. උනාට මේ විදිහට හදනකොට පාම් පිටි එකතු කරගත්තාම තවත් රසයි. ඉතින් අපිට ඕන විදිහට මේ ටික හදාගන්න පුළුවන්. ඉතින් මම පාම් පිටි වලින් හදාගන්න තමයි හැදුවේ. හැලප ටික වුණාට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කුරකම් පිටි තමයි වැඩිපුර එකතු කරගන්නේ. ඒ වුණාට මම මේ වෙලාවේ චුට්ටක් තමයි කුරකම් පිටි එකතු කරගත්තේ. ඉතින් මේක වැඩිපුරම පාම් පිටි වලින් තමයි හදලා අරගන්නේ. ඉතින් ලුණු ටිකක් ඒකටත් එකතු කරගත්තා. එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් මේ වෙලාවේ මම මේ විදිහට පොඩි ප්‍රමාණයක් තමයි කුරකම් පිටි එකතු කරගත්තේ. ඉතින් ගොඩක් නැහැ. අර මේක මේ පාම් පිටි වලින් තමයි මම මේ හැලප එක හදාගන්නේ. ඒ කියන්නේ වැඩිපුර පාම් පිටි තමයි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ටිකක් දාලා මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් ඊළඟට අපි හදාගෙන තියෙන පැණි පොල් ටික දාලා තමයි මේ විදිහට ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේක අතින් තමයි කරගන්න ඕන. හැන්දෙන් කරගන්න අමාරුයි. අපිට රොටි එහෙම පිටි රොටි වලට එහෙම පිටි අන්නනවනේ. ඉතින් ඒ විදිහට තමයි අනා ගන්න ඕන. ටිකක් රස්නේ මේ වෙලාවේ. ඉතින් මම ටික ටික
කොහොමහරි මේක මේ විදිහට අනාගත්තා. ඉතින් අත් දෙකම උනත් පාවිච්චි කරන්න වෙනවා ටිකක් අර ටයිට් වෙනකොට. ඉතින් අපි හොඳට මේක රොටියකට අනනවා වගේ තමයි අනා ගන්න ඕනේ. ඉතින් වැඩිපුර තියෙන නිසා තමයි ඔයාලට මේ විදිහට පේන්නේ. සාමාන්‍ය ගෙදරකට පොඩි ප්‍රමාණයක් හදනකොට ඉතින් අපිට එක අතකින්වත් හදා ගන්න පුළුවන් මේක. ඉතින් මම මේ විදිහට රොටි වලට අනනවා වගේ තමයි අනාගන්නේ. අත පාවිච්චි කරයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි කෑම එකක් හදනකොට සාමාන්‍ය අත පාවිච්චි කරන්න ඕන. ඉතින් මේ විදිහට හොඳට අනලා අරගන්න. අපි හොඳට මේ පිටි ටික අනාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති පාට හොඳට එනවා. අපි හකුරුත් දාලා තියෙන නිසා හැලපේ හදාගත්තට පස්සේ හොඳ පාටක් එනවා. ඉතින් මේ විදිහට හැලප කැඳ ක්වලිටි එක තමයි මේ විදිහට හොදලා කපලා අරගන්නේ. නැටි එහෙම කපලා හොදලා අරගන්න ඕන. ඉතින් ඊළඟට මම මේ විදිහට චූටි චූටි බෝල් ටිකක් හදාගත්තා. එතකොට අපිට ලේසි කැඳ කොලේ එහෙම තියලා අපිට හැලපිරික හදාගන්න. හිතනවා අර මං කියන මේ හැලප කොළ වලට කියන්නේ කැඳ කොළ කියලා මට හරියට මතක නැහැ. හරි කියලා මං හිතනවා ඒක නම. වැරදි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක නම් මොකද්ද කියලා ඒ කොළ වල. ඉතින් මේ විදිහට බෝල් ටික හදාගත්තා. ඟට කොලේට මේ තෙල් ටිකක් ගාලා අපි මේ ටික මේ විදිහට හදාගමු. මෙන්න මේ විදිහට තියලා ටිකක් රෝල් කරගත්තාම අපිට හදාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය හැලප හදන්න ගොඩක් අය දන්නවනේ. ඉතින් මේ විදිහටම හදාගන්න ඕන. ඉතින් මේ විදිහට මම මේ ඔක්කොම ටික හදාගත්තා. ඉතින් ඊළඟට රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්නේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක මේ දවස් දෙකක් විතර පාවිච්චි කරන ඒක කන්න අර ගන්න පුළුවන්. අර හොඳට සොෆ්ට් එකටම තියෙනවා. දැන් ඉතින් හැලප ටික හදාගත්තා. දැන් හැමෝම ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි මේ විදිහට ප්ලේන් ටීකුත් හදාගෙන මේ හැලප ටික අරගෙන යමු හවස කන්න. ඉතින් මේ අද දවසේ මේ විදිහට තමයි ගත වුණේ. ඉතින් මේක පොඩි vlog එකක් තමයි. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්ෂාල්ලා හැමෝම එනවා. ඉතින් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.